අයිබෝන් ඔබ මේ එකතුවෙන්නේ අර්ථ විසඳුම් හෙවත් ද ඉකනොමික් ඉන්සයිට්ස් වැඩසටහන් සමගින්. ඔබ දැනටමත් දන්නවා ජාතික ජනබලවේගේ ආර්ථික ප්‍රතිපත්තියන් පිළිබඳව ඔබගේ අදහස් ඔබගේ ගැටලු සංක්ෂිප්ත කර ගනිමින් ඒ පිළිබඳව ඔබට පුළුල් දැනුමක් ලබාදීම තමයි අපගේ ද ඉකනොමික් ඉන්සයිට්ස් අර්ථ විසඳුම් වැඩසටහනේ අපගේ මූලික අභිප්‍රාය වන්නේ. ජාතික ජනබලවේගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමේදී තොරතුරු තාක්ෂණය ඉතා පුළුල් වැදගත් මාතෘකාවක් බවට අද පත්වී තිබෙනවා. ජාතික ජනබලවේගේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික සුමුදු රත්නායක මහත්මයාව අපි සම්බන්ධ කරගන්නවා අද දිනේදී. ආයුබෝවන් සුමුදු. එතුමා පිළිබඳව සඳහන් කරොත් සුමුදු රත්නායක මහත්මා තොරතුරු තාක්ෂණය කියන ශේත්‍රයේ ඉතාමත් කැපී පෙනෙන වෘත්තිකයෙකු වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. එමෙන්ම එතුමා ජාතික ජනබලවේගේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජිකත්වයක් දරනවා. අද බොහෝ දෙනෙක් මේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධව කතා කරන මාතෘකාවක් තමයි පේමන්ට් ගේට්වේස්, එහෙම නැත්නම් අපි ඉලෙක්ට්‍රොනික ගෙවීම් සහ ඉලෙක්ට්‍රොනික ද්වාර කියන එක. ඇත්තරම සමුදු මොකක්ද මේ පේමන්ට් ගේට්වේස් කියන්නේ? මොකක්ද ඉලෙක්ට්‍රොනික ගෙවීම් සහ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ද්වාර කියලා අදහස් කරන්නේ? ඕගන් ඉලෙක්ට්‍රොනික ගෙවීම් එහෙම නැත්නම් පේමන්ට් ගේට්, එහෙම නැත්නම් මේකට කියනවා ඩිජිටල් පේමන්ට් කියලා. මේක අපි එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයක මුදල් හුවමාරුව සඳහා අපි කියන ඔන්ලයින් රියල් ටයිම්, ඒ කියන්නේ එම අවස්ථාවේදීම මුදල් එක් ස්ථානයකද තවතැනකට හුවමාරු කිරීම සඳහා තමයි අපි මේ ඩිජිටල් පේමන්ට් කියන ක්‍රමවේදය යොදාගන්නේ. එතකොට අපිට මේ මුදල් හුවමාරුව සඳහා ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් භාවිතයට ගන්නවා. ගොඩක් වෙලාවට අපි කෙටියෙන් සඳහන් කරොත් මොබයිල් ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක්, එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා ලැප්ටොප් එකක්, එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් ටැබ් එකක්. මේ වගේ මොකක් හරි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් භාවිතා කරලා අපිට මේ ඩිජිටල් පේමන්ට් එකක් කරන්න පුළුවන්. එතකොට මේ ඩිජිටල් පේමන්ට් එකක් කරන්න පුළුවන් මෙතඩ් තියෙනවා අපිට ගොඩක් දේවල්. එකක් අපිට පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් අපේ බැංකු එකකින් ලබා දෙන, එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මුදල් හුවමාරු සඳහා බැංකු එකකින් ලබා දෙන ඔන්ලයින් බැංකින් පහසුකම, එහෙම නැත්නම් අපිට මේ සඳහා භාවිච්චි කරන්න පුළුවන් පේමන්ට්ස් ඇප්ස්, ඒ කියන්නේ පේමන්ට්ස් ඇප් කියන්නේ අපි දන්න ලෝකයේ පේමන්ට්, ඒ කියන්නේ මුදල් හුවමාරු සඳහා භාවිතා කරන පේමන්ට් ඇප්ස් තියෙනවා. Apple Pay, Samsung Pay, ඒ වගේ Amazon Pay, ඒ වගේ. ඉතින් ඒ වගේ පේමන්ට්ස් ඇප් එකක් පාවිච්චි කරලත් මුදල් හුවමාරුව කරගන්න පුළුවන්. ඊළඟට මුදල් ගෙවීම් සිදු කිරීම සඳහාත් අපිට විවිධ තියෙනවා. ඔබ දන්නවා අපි දැනටමත් සාමාන්‍ය සුප්‍රිවෙලන්ස් එලකට ගියොත් කාඩ් පත පාවිච්චි කරලා ගෙවන්න පුළුවන්, පොයින්ට් ඔෆ් සේල්ස් කියලා තියෙනවා. එහෙම නැත්නම් අපිට තව මුදල් ගෙවීම සඳහා QR කේත භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ විවිධ ක්‍රම ඔස්සේ මුදල් හුවමාරුව, ඒ කියන්නේ කෑෂ්, ඒ කියන්නේ මුදල් නෝට්ටු භාවිතා නොකර මුදල් හුවමාරුව කෙරගැනීම සඳහා තමයි මේ පේමන්ට්ස්, ඉලෙක්ට්‍රොනික පේමන්ට්ස්, එහෙම නැත්නම් ඩිජිටල් පේමන්ට්ස් කියන එක අපි භාවිතයට ගන්න. මෙවැනිට සුමුදු මං හිතන්නේ මුළු ලෝකෙ පුරාම මේ ඩිජිටල් පේමන්ට්ස් කියන එක ඉතාමත් ඉහළින්ම භාවිතා වෙනවා. වර්තමාන වෙනුවට අපේ රටේ තත්ත්වය කොහොමද මේ ඩිජිටල් පේමන්ට්ස් වල? අපේ රටේ තත්ත්වය ගත්තොත් ගයන් අපේ රටේ ඇත්තටම අපි ලෝකේ අපිත් එක්ක තරඟකාරී වෙන රටවල් එක්ක සංසන්දනය කරොත් ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. ඔබ දැකලා ඇති අපේ රට ඇතුලේ දැනට, ඒ කියන්නේ අපි යටිතල පහසුකම් ටික ලබා දෙන ආයතනයක් තියෙනවා ලංකාවේ කියලා. ඒ ආයතනය මගින් ලබා දුන්නට ගොඩක් වෙලාවට දැනට කාඩ් භාවිතා කරලා විතරයි මේ රටේ ඩිජිටල් පේමන්ට් ටික වෙන්නේ. හැබැයි එතනින් එහාට ගියාම අපිට QR කෝඩ් භාවිතා කරලා කරන්න පුළුවන්. ඊළඟට ඒ කියන්නේ ඩිජිටල් පේමන්ට්ස් කරන්න පුළුවන් තව විවිධ ක්‍රම තියෙනවා. ඒ වුණාට අප රට ඇතුලේ සිදුවන්නේ එක කාඩ් පමණ. හැබැයි උදාහරණයක් ඉදිරියට වෙනින් රටකට ගියොත් අපහාසම මේ දියුණු වෙමින් පවතින රටවල්, උදාහරණ වියට්නාමය, කාම්බෝජය, මියන්මාරය වගේ ගත්තොත් ඒ රටවල්වල හැමතැනකම ඒ රට ඇතුලේ සිදුවන සියලුම ගණදෙනු සිදු කරන්නේ QR කේත භාවිතා කරලා.
හැබ අපේ රටේ මංහිතන දියට සුපිරි වෙළඳ සැලකවත් QR කේද භාවිතා කරන්න. ඒ වගේම අනිත් පේමන්ට්ස්. හැබැයි අපිට තියෙන අවාසිය තමයි මේ කාඩ්ස් වලින් විතරක් මේ රට ඇතුලේ සම්පූර්ණ මේ පේමන්ට්ස් ටික ගියොත් අපි භාවිතා කරන ඉන්ටර්නැෂනල් කාඩ් පේමන්ට් චැනල්ස් වලට අපිට යම් කිසි කොමිස් මුදලක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අපේ රටෙන් ඩොලර් ප්‍රමාණයක් එළියට යනවා. හැබැයි අපිට පුළුවන් නම් රට ඇතුලේ මේ රට ඇතුලේ තියෙන සිදුවන ගණදෙනු සියලු සිදුවන සියලුම ගණදෙනු ටික ලංකාව ඇතුලේ හදලා තියෙන ඒ කියන්නේ මං කිය ලංකාව ඇතුලේ මේ යටදල පහසුකම් සපයලා තියෙන ආයතන ඒ කියන්නේ ක්‍රමවේද හරහා සිදු වුණොත් අපිට යම් කිසි මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. හැබැයි ඒකට ගවම් රජයට ස්ට්‍රැටජි එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ඉන්දියානු සංචාරකයන් සහ ඉන්දියානු මේ රටට පැමිණෙන කට්ටියට පාවිච්චි කරන්න ඉන්දියානු රජය මගින් හඳුන්වලා දීපු UPI කියලා සිස්ටම් එකක් තියෙනවා. ඒක මේ රටට ගෙනාව. ඒක ඉන්දියාව විල්ලීමකට මේ රටට ආවේ. ඒ ඉන්දියාවෙන් ඉඳලා ඉන්න සංචාරකයන්ට ඉන්ටර්නැෂනල් කාඩ් හරි මුදල් මේ රටට භාවිතා කරන්න ඩොලර් නෝට් ඩොලර් රැගෙන ගේන්නේ නැතුව මේ රට ඇතුලේ ඒ UPI QR කෝඩ් භාවිච්චි කරලා මේ රට ඇතුලේ ගනුදෙනු කරන්න. හැබැයි අපේ රටේ රජය මගින් ඒ කිසිම ස්ට්‍රැටජි එකක් ඒ කියන්නේ මේ රට ඇතුලේ සිදුවන ඩිජිටල් පේමන්ට්ස් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික පේමන්ට්ස් වලට කිසිම ක්‍රමවේදයක් එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ඒ ටික ඒ කියන්නේ අපි නිකන් උදාහරණයක් ගත්තොත් ඒ ක්‍රමවේද සකස් කරලා නියාමනය කරන්න කිසිම කමිටුවක් කිසිම ආයතනයක් නැහැ. ඒකයි අපේ රටේ තියෙන තස්නේ. අපි උදාහරණ විදිහට ගත්තොත් එම නේපාලනේ කියන්නේ අපිටත් වැඩිය පහත් තත්ත්වයක තිබුණු රටක්. මම හිතන්නේ නේපාලට බැංකු හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවෙන් ගිහිල්ලා. හැබැයි නේපාලනේත් අපි ඒගොල්ලන්ගේ පොඩි කඩේකට ගියත් QR කෝඩ් ෆෝන් එකෙන් QR කෝඩ් එක පාවිච්චි කරලා තමන්ගේ account එකෙන් සල්ලි ටික ඩෙබිට් කරලා බඩුවක් ගන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඒක නැහැ. පොඩි තේ කඩේකට ගියොත් අපිට එහෙම ගෙවන්නේ නැහැ. ඇත්තටම හැම වෙලේම අපි පර්ස් එකේ සල්ලි ටිකක් තියන් ඉන්න ඕනේ. ඒකයි ගන්න අපේ රටේ තියෙන තත්ත්වය. ඇත්තටම අපි ජීවත් වෙන්නේ ගෝලීය වෙළඳපොළ අවකාශයක් තුළ සමුදු. ඉතින් අපට ඉන් ගැලවීමක් නැහැ. අපි විශේෂයෙන්ම ඊ-කොමර්ස් වගේ එකක් ගත්තොත් ඒක ලෝකයේ තුල ගොඩක් සංවිධිතයි. එතකොට අපි මේ පේමන්ට් ගේට්වේස් මේ ඉලෙක්ට්‍රොනික ගෙවීම් සහ ద్వාර කියන එක හරහා අපේ රටේ පුරවැසියා කොහොමද අපි මේ ලෝක වෙළඳපොළත් සමග සම්බන්ධ කරන්නේ? අතන ඔව් ගන්න අපේ රටේ වෙළඳපොළ එහෙම නැත්නම් ව්‍යවසායකයන්ට ලෝක වෙළඳපොළත් එක්ක එකතු වෙන්න අවශ්‍ය කිසිම යටිතල පහසුකමක් රජය විසින් මේ වෙනකන් ලබා දීලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ අපි හිතමු මොකක් හරි පොඩි ඕනමන්ට්ස් හදන එහෙම නැත්නම් වෙස්මූණු හදන එහෙම නැත්නම් මොකක් හරි කුළුබඩු නිෂ්පාදනය කරන කිසිම කෙනෙකුට තමන් නිෂ්පාදනය කරන දේ ලෝකෙට විකුණන්න මාකට් එකක් හදලා දීලා නැහැ. මේවට තියෙනවා මාකට් ප්ලේස් කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් eBay තියෙනවා, Amazon තියෙනවා, Alibaba තියෙනවා. ඔය කිසිම කෙනක අපේ රටේ ඉන්න ව්‍යවසායකයෙකුට, ව්‍යාපාරිකයෙකුට තමන්ගේ account එකක් හදලා තමන්ගේ බඩු ටික දාලා විකුණා ගන්න බෑ. මොකද මේ රට මගින් ඒ සිදුවන ඒ ගණදෙනු වල මුදල් මේ රටට ලබා ගැනීමට අවශ්‍ය කිසිම ක්‍රමවේදයක් සකස් කළ දීලා නැහැ. එහෙම නැති වුණත් අපේ රටේ යම් කිසි නිෂ්පාදනයක් කරන නිෂ්පාදකයාට තමන්ගේ බඩු ටික මේ රට ඇතුලේ එයාට වෙබ්සයිට් එකක් හදලා එහෙම නැත්නම් අර වගේ බ්‍රෑන්ඩ් එකක් තියෙන පේමන්ට් ඇප් එකක් හදලා මේ රටේ විකුණ ගන්න බෑ. ඇත්තටම අතරමැදියෝ කිහිප දෙනෙකුට බඩු ටික විකුණලා මේ රටේ ඒ කියන්නේ අපනයන ආදායම තනියෙන් නිෂ්පාදිකයට ගේන ක්‍රමයක් හදලා දීලා නැහැ. එහෙම ක්‍රමවේදයක් නැහැ ගන්න. එතකොට අපි හිතමු දැන් උදාහරණයක් විදිහට මම ගන්නම් කුරුඳු. කුරුඳු නිෂ්පාදනය කරන කෙනෙකුට එයාට එක එල්ලේ තමන්ගේ කුරුඳු ටික ලෝකේ තියෙන වෙළඳපොළට දාගන්න ක්‍රමයක් නැහැ. අතරමැදියෝ කීප දෙනෙක් හරහා තමයි එළියට යන්නේ. හැබැයි එයාට තියෙනවා නම් මේ තියෙන මාකට් ප්ලේස් එකට දාලා ඊළඟ එයාට හම් වෙන පේමන්ට්ස් ටික ඒ කියන්නේ එයා වෙළඳාම කරාට පස්සේ ඒ වෙළඳාමට හම් වෙන තමන්ගේ මුදල් ටික මේ තියෙන පේමන්ට් ගේට්වේට් තියෙනවා. පේමන්ට් ගේට්වේ කියන්නේ PayPal තියෙනවා. ඊළඟට Apple Pay තියෙනවා, Google Pay. ඔය මොකක් හරි ක්‍රමවේදයක් කරහා මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරලා මේ රටට තමන්ගේ මුදල් ටික තමාගේ ගිණුමට ලබා දෙන ක්‍රමවේදයක් මේ රටේ සකස් වෙලා නැහැ. ඒක ගොඩාක් ඒ කියන්නේ මට දැනෙන්නේ ප්‍රබල ප්‍රශ්නයක් විදිහට. මොකද මේ රටේ ඉන්න ව්‍යවසායකයින්ට
තමන්ගේ නිෂ්පාදනය කරන බාණ්ඩේ ලෝකෙට විකුණ ගන්න කිසිම ෆ්ලට්ෆෝම් එක එහෙම නැත්නම් අවකාශයක් සකස් කරලා දීලා නැහැ ගාය. අපි ලෝකේ තියෙන සංචාරක කර්මාන්ත පිළිබඳ ගත්තොත් එහෙම මේ පේමන්ට් ගේට්වේස් පාවිච්චි කරන එකට ඕනතරම් නිදසුන් තියෙනවා. අපි ලංකාවේ සංචාරක කර්මාන්තය ගත්තොත් එහෙම මේ පේමන්ට් ගේට්වේ හරහා ලංකාවේ සංචාරක කර්මාන්තයට යම් අතන වාසි සහගත දේවල් පිළිබඳව යම් අදහසක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්ද? මොකක්ද මේකේ තියෙන වාසි සංචාරක කර්මාන්තයට මේ පේමන්ට් ගේට්වේස් යොදා ගැනීම? ඕකේ, හොඳ ප්‍රශ්නයක්. මොකද මම හොඳ ප්‍රශ්නයක් කිව්වේ ගයන්, දැන් මේ රටට සංචාරකයෝ එනවා, සංචාරක අමාත්‍යාංශයෙන් අපිට පෙන්නනවා යම් සංඛ්‍යාලේඛන ප්‍රමාණයක්. හැබැයි ඒ එන සංචාරකයෝ මේ රට ඇතුලේ කොපමණ මුදල් ප්‍රමාණයක් ඒ සංචාරක වියදම් කරාද කියන එක නැග. ඒ කියන්නේ අපිට ඇත්තටම ගන්න පුළුවන් සංඛ්‍යාලේඛන දත්තවලට ගන්න පුළුවන් අපි එයාපෝට් එකෙන් ගිහින්දලා ඉද්දි ඒ සංචාරකයාට ගන්න වීසාවලට ගන්න මුදලයි එතන එයාපෝට් එක ඇතුලේ තියෙන බැංකුවකින් හුවමාරු කරගන්න මුදල් ප්‍රමාණය පමණයි. ඒ ඇරෙන්න මේ මෙරටට ආපු සංචාරකය එයාගේ අනිත් හොටෙල් වලට කරන ගෙවීම් එහෙම නැත්නම් තව ඒ කියන්නේ උදාහරණ විදිහට ගන්න තැඹිලිගෙඩියේ බීපී කේන්දරේ මුදල් එයාගේ ඩොලර් කොහෙද මාරු කරේ එතකොට ඒ මුදල් ටික කොච්චර ඩොලර් ප්‍රමාණයක් අපේ රටට ආවද කියන කිසිම තැනක අපිට ඒ පිළිබඳ කිසිම දත්තයක් හොයන්න ක්‍රමවේදයක් නැහැ. එතකොට අපිට මේ සංචාරක මේ රටට එනකොට අපිට පුළුවන් ඒගොල්ලන්ට හඳුන්වලා දෙන්න ඕනනම් එයාපෝට් එකට එයාපෝට් එකෙන් ඇතුල් වෙද්දිම අපි යාට වොලට් එකක් හදලා දෙන්න පුළුවන්. හැබැයි මේ වොලට් එක අපිට ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ රට ඇතුලේ සිදු කරන සියලුම පේමන්ට් එයා දෙන විදේශීය නෝට්ටු ප්‍රමාණයට හරියන රුපියල් වලින් එයාට ඒ වොලට් එකට බැලන්ස් එකක් හදලා ඒ බැලන්ස් එක එයාට රට ලංකාවේ ඇතුලේ සියලුම සංචාරය කරන සියලුම ස්ථානවල අපි උදාහරණයක් විදිහට සීගිරිය, දළදා මාලිගා ඔය වගේ සංචාරකයන්ට මුදල් අය කරන තැන් අපි හිතමු ගත්ත එහෙම නැත්නම් ගත්තොත් වන යාල, විල්පත්තු වගේ වනජීවි උද්‍යාන ඔය වගේ තැන්වලට ගිහිල්ලා එයාගේ පේමන්ට් එක කරාම එකක් අපේ ගාව එතකොට අපිට තියෙනවා දත්ත කොච්චර මුදලක් වෙන් කරලා තියෙනවා. අනිත් එක තමයි සිදුවන කරප්ෂන්. උදාහරණයක් විදිහට මම දැනටත් දන්නවා සීගිරිය වගේ තැනකට සාමාන්‍ය අපේ සම්භවයට සමාන ඉන්දියාව වගේ ආවොත් ගොඩක් වෙලාවට ඒක කරන්නේ ඒ ජාති කියන්නේ මේ එයාට ගයිඩ් කරන අපි කියන්නේ අපේ ඉන්න සංචාරකව කරන්නේ සද්ද නොකරයන් කියලා එයාට ලංකා මුදලට හරියන ටිකට් පතක් අරගෙන තමයි ඇතුළට යන්නේ. හැබැයි අර වගේ දෙයක් දීලා සංචාරකයන්ට කරන පේමන්ට් සංචාරකයන් මෙරට සිදු කරන සියලුම පේමන්ට් ටික අපිට දෙන්න පුළුවන් නම් ඇප් එකක් හරහා ගෙවන්නේ අපිට එන මුදල් ප්‍රමාණය ගැන අපිට තියෙනවා සංඛ්‍යාලේඛන දත්ත ගන්න පුළුවන්. එතකොට අපිට සංචාරකයන් ආපු ආදායම ගැන අපිට හොයා ගන්න පුළුවන්. එතකොට ඒ වගේම ගාන සංචාරකයන් මෙරටට එනකොට අපිට ඒ හදන ඇප් එක හරහාම තව ගොඩක් පහසුකම් යාට ලබා දෙන්න පුළුවන්. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හොයා ගන්න, හොඳ හෝටලයක් හොයා ගන්න, කෑම බීම වල මිල ගණන් දැනගන්න, ඒ වගේ දේවල් ටික සංචාරකයන්ට දාන්න පුළුවන්. ඒ වගේම මේ ඩිජිටල් පේමන්ට්ස් අපි එනේබල් කළ පේමන්ට්ස් ගේට්ස්වේ හැදුවට පස්සේ සංචාරකයන්ට අනිවාර්යෙන් මෙරටට එන්න කලින් මුදල් ගෙවන්න පුළුවන්. දැන් ඇත්තටම සමහර සංචාරකයෝ මුදල් ගෙවන්නේ වෙනින් වෙබ්සයිට් වලට, booking.com එහෙම නැත්නම් ඔය වගේ Agoda ඔය වගේ වෙබ්සයිට් වලට. ඇත්තටම අපේ ශ්‍රී ලංකික සන්නාමයක් සමග අපිට ලංකාවේ තියෙන සංචාරක හෝටලයක් වෙන් කරගන්න, එහෙම නැත්නම් ඉවෙන්ට් එකක් අපි හිතමු ඇල්ලේ මොනා හරි යන වැඩසටහනක් ඒ වගේ දෙයකට එයාට එරට ඉඳලම මෙරටට මුදල් ටික පේමන්ට් ගේට්වේ එකක් හරහා මුදල් ටික වෙන් කරාට පස්සේ අපේ රටට එන්නේ. එතකොට අපිට එකක් අපිට නතර කරගන්න පුළුවන් අර ලෝකේ තියෙන යා කලින් වෙන් කරන අර booking.com මේ වගේ දෙන් වලට ගියාම ඒකට අපි වෙනම තව කොමිස් මුදලක් ගෙවන්න ඕන. ඊළඟට අපිට ලැබෙන මුදලෙන් කොමිස් මුදලත් අපේ රටට මෙනවා නම් මම හිතන්නේ ඒක අපිට සංචාරක ශ්‍රේෂ්ඨට ලොකු උදව්වක් වෙයි. ජාතික ජනබල වේගය මෙම තොරතුරු තාක්ෂණයෙන් දැන් බලගන්වා තිබෙන e-payments එහෙම නැත්නම් payment gateways කියන මේ පිළිබඳව ජාතික ජනබල වේගය තියලා තියෙන බර කොහොමද? මේ පිළිබඳව ඇති ප්‍රතිපත්ති වල ඔබේ අදහස කොහොමද? ගන්න එක අපි පුළුල් විදිහට විග්‍රහ කරගෙන යනවා. පළවෙනියට මට කරන්න ඕන මට කියන්න ඕන මේ රටේ අපි ශ්‍රී ලංකාව විදිහට ගත්තට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් පේමන්ට්ස් ඩිජිටල් පේමන්ට්ස් නැතිකම භාවිතයේ නැතිකම හින්දා අපේ රටට ගොඩක් ලොකු පාඩුවක් වෙලා තියෙනවා. මොකද මේ රටේ ගොඩක් මේ රටේ ජනතාව හුරු වෙලා තියෙන මුදල් නෝට්ටු භාවිතා කරලා ගණදෙනු කරන්න. ගන්න දන්නවත් දන්නේ මේ රටේ
සාමාන්‍ය වසරකට අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට ආසන්න මුදලක් වෙන් කරනවා මේ මුදල් කළමනාකරණය කරගන්න. මුදල් කළමනාකරණය කරගන්නවා කියන්නේ අලුතෙන් මුදල් නෝට්ටු මේවා කරන් මුදල් මුද්‍රණය කරන්න, ඊළඟට ප්‍රතිචක්‍රීයකරණය කරන්න, මුදල් ප්‍රවාහනය කරන්න. ඔබට මතකද ගහන්න අපි දැන් දින කිහිපයකට කලින් අපේ තිබුණා සයන්ස් ඇන් ටෙක්නොලොජි, එහෙම නැත්නම් R&D. ඒකේ මහාචාර්ය ගෝමික සඳහන් කරා අපේ රටේ රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන්නේ 0.2%කටත් අඩු ප්‍රමාණයක්. හැබැයි අපි මුදල් නෝට්ටු සඳහා වෙන් කරනවා, මුදල් නෝට්ටු කළමනාකරණය සඳහා දළ දේශීය නිෂ්පාදනයේ 2%. එතකොට අපිට පුළුවන් නම් මේ මුදල් නෝට්ටු මේ මුදල් පරිහරණය ජනතාව අතර මුදල් භාවිතය මුදල් නෝට්ටු භාවිතය අඩු කළා මේ ඩිජිටල් පේමෙන්ට්ස් වලට ගෙනාවොත් අපිට අර මුදල් කළමනාකරණය මුදල් නෝට්ටු කළමනාකරණය සඳහා වෙන් කළ තියෙන අර මුදලෙන් යම්කිසි ප්‍රමාණයක් අපිට රටේ වෙනින් වැදගත් වැඩකට යොමු කරන්න පුළුවන්. ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම මේ රටේ ඩිජිටල් පේමෙන්ට්ස්, ඒ කියන්නේ රට ඇතුලේ ඔක්කොම සිදුවන සියලු ගණදෙනු ඩිජිටල් ප්ලැට්ෆෝම් වලට ගේන්න ඕනේ. ඒ වගේම ගවර්න්මන්ට් එක අපි හිතුවොත් දැනට මම දැනුවත් පරිදි මේ ඩිජිටල් පේමෙන්ට්ස් වලට යටතල පහසුකම් සපයන ලංකාවේ ආයතනයේ රජයේ ඕනෑම ආයතනයකින් තමන්ට මුදල් ලැබෙන. අපි හිතමු රජයේ ආයතන වලට අපිට මුදල් ගෙවන්න තියෙනවා ගොඩක් තැන්වලට. වරිපණම් ගෙවන්න තියෙනවා, බදු ගෙවන්න තියෙනවා. උදාහරණයක් විදිහට රජයෙන් සේවා ලබා ගද්දි ගෙවන්න තියෙනවා. උදාහරණ විදිහට පොලිසියෙන් අපි හිතුව දඩයක් රතවාහන වැරද්දක් කරොත් ඒ දඩේ ගෙවන්න තියෙනවා. මේ කිසිම එකකට අපිට ඩිජිටල් පේමෙන්ට්ස් හදලා දීලා නැහැ. ඉතින් එතකොට අපිට මේ රටේ ඩිජිටල් පේමෙන්ට්ස් මේ එකක් රජයේ ඇතුළේ සිදුවන සියලුම ගණදෙනු රජයට ගෙවන සියලුම ගෙවීම් ඩිජිටල් ප්ලැට්ෆෝම් වලට ගේන්න ඕන. ඒ වගේම රජයේ අනිත් ආයතන අපි හිතමු ශ්‍රී ලංකා රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, වරාය අධිකාරිය, ඔය වගේ තැන්වලටත් අපි ගෙවන මුදල්, ගෙවන බදු, එහෙම නැත්නම් අපි හිතමු දඩ මුදල්, ওই සියලු දේවල් අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා ගෙවන්න ක්‍රමවේදයක් සකස් කර යුතුයි මේ රටේ. එහෙම වුණොත් තමයි අපිට රට තුළ සිදුවන මේ මූල්‍ය වංචා දූෂණ සියලු දේ නතර කරගන්න පුළුවන් වෙන්නේ. මොකද සිදුවන සියලු ගණදෙනු ඩිජිටල් පේමෙන්ට්ස් හරහා. ඒරෙන්ඩ මහා පරිමාණයෙන් සිදුවන ගණදෙනු, ඒ කියන්නේ කර්මාන්ත, මහා පරිමාණ කර්මාන්ත ඉඳලා කුඩා හා ව්‍යවසාය SME, ඒ සියලුම කර්මාන්තවල සිදුවන ගණදෙනු, ඒ හැමදේම අපි ඩිජිටල් පේමෙන්ට්ස් වලට ගේන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් තාමත් මන් දන්නවා රටේ කර්මාන්ත තියෙනවා, කර්මාන්තවල ඉන්න සේවකයන්ට මුදල් ගෙවන්නේ බැංකුවට ඇවිල්ලා බැංකුවෙන් සල්ලි ටික අරන් ගිහලා ඇනුවිලප්පල දාලා. ඒ ටිකවත් තාම account වලට දාන්නේ නැහැ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ජනතාව අතරට මේ ඩිජිටල් පේමෙන්ට්ස් ගිනියන්න, ඒව ගිනියන්න පුළුවන් ආයතන තියෙනවා. උදාහරණයක් විදිහට බැංකු පද්ධතියෙන් මේකට උපරිම සහයෝගයක් ලබා දෙන්න ඕනේ. එතකොට බැංකු පද්ධතියට මේක ගයිඩ් කරන්නේ මහා බැංකුව, සෙන්ට්‍රල් බැංක් එක. මේ මහා බැංකුව බැංකු පද්ධතිය හා තවත් මේ පිළිබඳව සිදු කරන ආයතන තියෙන, ඒ කියන්නේ එහෙම නැත්නම් අපි හිතමු ෆින්ටෙක්. ඒ ෆින්ටෙක් කියලා තියෙන තොරතුරු තාක්ෂණ සම්බන්ධ සමාගම් වලට මේ දේවල් කරගෙන යන්න අපේ ඒ කියන්නේ රජය විසින් ස්ට්‍රැටජි එකක් හදන්න ඕනේ මේ රටේ ඩිජිටල් පේමෙන්ට් අනිවාර්ය කරගන්න. එහෙම ඒ කරගන්න දේ අපි අනිවාර්යයෙන්ම NPP දැනට අපි හදලා තියෙන NPP තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති මාලාවට, ආර්ථික ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කරලා තියෙනවා. මම ස්තුතියි. ඩිජිටල් පේමෙන්ට්ස් කියන මේ සංකීර්ණ මාතෘකාව ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති හරහා බලගැන්වෙන්නේ කොහොමද කියන ඒ ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් සමග සම්බන්ධ වෙච්ච තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ කැපිපෙනෙන වෘත්තිකයෙකු වන, එමෙන්ම ජාතික ජනබලවේගයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික සුමුදු රත්නායක මහත්මයාට ගෞරවයෙන් ස්තුතිවන්ත වෙමින් අපි අද දවසේදී ද ඉකනොමික් ඉන්සයිට්ස් අර්ථ විසඳුම් වැඩසටහන් තුළින් සමුගන්නවා. බොහොම ස්තුතියි.